වස්සාන ධර්ම දේශනා. ආදරේ කියන්නේ පින්නතුන ඉස්තිර දෙයක්ද. සදාකාලෙක දෙයක්ත්ද. අමරනීය දෙත්ද. ආදරේ කියන්නේ අමරණියය කියැන නොමැරණ අත් ආදරීකන්. මේ ලෝක ඉන්නව පින්නතුනි කෝටි අටසීයක් විතර. සාමාන්‍යෙන් කෝටි අටසීයක් විතරරින්නවා. ඒ කෝටි අටසීයම පින්නතුනි කාගෙෙන් හරි ලැබෙන ආදරයක් බුක්තින් දිනවා. මේ ලෝක කෝටි අටසීයක් විතරඉන්නවා. ඒ කෝටි අටසීයම. ගෙන් හරි ලැබෙන ආදරයක් බුක්ති විදිනවා මනුස්සේගෙන් නැත්තල් ලගමන්න බලුපැටියක්ගෙන් හරි ආදරයක් ලබනව මේ ලෝකකින්න ඕනමකිෙනෙක් දැබේ පින්නතුන් දැකලැති දෑ සාමාන්‍යයෙන් ඔය දුගේ මගේ යාචක පින්නතුන් ඉන්නවනේ ඒ දුගී මගේ ආචචක තනිවෙලා ඉන්න සමහර පින්නත්තා ඉන්නවා. එයාලට පින්නතුන ආදරයක් ලැබන්න කවුරුත් නෑ හැබැ යාලගන්න පුංචි බලු පැටියගෙන් එයා ආදරය ලබනවා. අන්නේ වගේ මේ ලෝකයේ ඉන්න කෝටි අටසීයක් ඉන්නවා මේ කෝටි අටසීයම වගේ ආගරයාදරයක් බුක්තිවිදිනයි. ඇතකොට පින්නතුනි ඒ කෝටි අටසීයක් තරම් දෙනා බුක්තිවිදින ඒ හැම ආදරයකම තින ලක්ෂණයමකක්ද. නොස්සන දම්මන් නස්සති. අනිත්ත සුභහයට පත්වෙනවා. ඒනම් තමන්්ඩ තමන්ගේ අම්මතාත්තගෙන් ලැබෙන ආදරේ ඉස්තිර දස්තිරද අස්තිරයි. අනිත්ත සුභාර පත්තෙනවා. තමන්ගේ දූලපුතාලගෙන් ලැබෙනආදරේ ඒව වෙනස් වෙනවා. සාමයාගෙන් ලැබෙනආදරේ වෙනස් වෙන. භාරයාගල් ලැබෙනනාආදරය වෙනස් වෙනවා. තමන්ගෙන් කාටර් ආදරයක් ලැබෙනවන ඒ තමන්ගෙන් පලන්න දැන් මෙහෙමහිතන්නකෝ. දැන් තමන් තමන්ගේ අම්මට තාත්තර ආදරය කලාද නැත්ද. ආදරය කරලතු අම්ම තාත්තට. අම්ම තාත්තා පිළිබඳව වෙනස්වෙනති ආදරයක් මවකුසේ බැසගත්ත දවසිදල මේ වෙනකන් තියෙනවද. ඒ සමාර්ත් අවස්ථාතිබිලති අම්ම එපා වෙනවා. ලාට අම්මගෙන ආදරියන්න්න ෙව තියෙන්නේ අම්මගෙන කලකිරීම. සමාර අවස්ථාතින තාත්ත එපාාවෙන්වා. ඒවෙලාට තියෙන තාත්තගෙන ආදරයයක්න්න නෙවෙ තාත්ත ගැ කලකිරීම. ඊල්ළඟට අම්මතාත්ත බැනපුව අවස්ථාව අම්මතාත්ත ැ තියෙන්නේ ආදරයක් නෙවේ එපාවීමක්.ඒ කියන්නේ ඔය හිතේවත් අම්මතාත්තවිෙනුවෙන්මත්. ඉස්තිර ආදරයක් නොමරෙන ආදරයක් අකණ්ඩව ගලාගෙනවිල්ලා . ෙන ඔයහිතේ තියනෝනම් පින්නතිනී අන් අය ගැන ඇත්වෙන ආදරය වරිම්බර වරිම්වර වෙනශ්‍යන ගතිය. ඉතින් පින්නතන, බාහිරයගේ හිත්තල තමන්විුවෙන් උපදින ආදරය අනිත්්‍ය ස්වභායට පත්තිනයක ගැන කවර කතාද. දින්නපතා නමුත්තුමු ධර්ම දේශනා අශ්‍රමණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTubeු නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න වෙෙලයිකනය කලික් කරන්න. අද විසක් පුර පස්තුොළොස්සක පොහෝතිනේ වෙනුවෙන් වස්සාන ධර්ම දේශනා නාලිකා ඔස්සේ ප්‍රචාරය වන මෙම සමුදුර ධර්මානු ශාසනාවෙනුවෙන් පින් පර දාෑකත්තයගෙන කටයුතු කළේ ඉස්්‍රයිලයේ සේවේ නියුතු, කුමාරී, බිමාලී, මාලනී, රීණුකා, සුරංගීයන, ලෑනමිතුරියන්ගේ පින්බර දායකත්යෙන් යිුතු සිදුකරනු ලබන ධර්මදානමය පින්කමයි. මෙම පින්න්නත් පිරිස්සගේ ප්‍රධාන අරමුණවන්නේ උදාවූ වෙස්සක් පුරපසුළුස්සක පෝදිනේ මිත්තෙන් ධානයන් අතර උතුම් වූදානය ධර්මදානමේ පින්කමක්සිදුකර. குුமாரி, விமாலி, மாலனி, ரேனுுக்கா சுரங்கயான கல்्याானமிதுரியටமேன்மு එම பின்ன்னතුன்ගේ பවளுவලට සම්බந்து சீலும்ම ඥාතිහිතමිත්‍රராාදීන්ටත් චතුාර් ස්‍යධර්ම අවබෝධவே උතුම්ஊ නිර්வாන්සේ සාක්ෂාත් කරගනීම පිනිසම වස්සාන ධර්ම ීේශනා ජூබ නාலிக்கா ස්ස ධரும்மதாන வயப்பின் கමක්சது கிරීමයි. අද දේශකාණන් වහන්සේ දොඩන්තලාව ධම්මගිරි අරන් නිසේ නාසනවාසී අතිපූජනීය පුහුල් වැල්ලේ සාරද ස්වාමීන් වහන්සේ අවසරයි අපි හාමදුරුවනේ. සමන්තා චක්කවාලි සූ අත්‍රගච්චන්තුදේවතා ශද්ධම්මං මුනිරාජස්ස. සුනන්තු සග්ග මොකදන් දම්මසවෙන කාලු අයං බදන්තා දම්මස්සවන කාලෝ අයං බදන්තා දම්මස්සවන කාලෝ අයං බදන්තා නමුතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නස්සන ධම්මන් නස්සෙතිතිී. සධවන්දනීය පූජනීය ගරුතර ලෝකවාස, පෙන්නන්ත මහා සංගරත්නයෙන් අපට අවසරයි, ස්්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්නතුනි, අද දවසේ වස්සාන ධර්ම දේශනා යෝටුප් නාලිකාවොස්සේ, සිදුවන මේ දහම් දේශනාව සඳහා, ඉතාම ශ්‍රද්ධාවන් ගෞරවයෙන් ශාසනිික හැඟීමෙන් දායකත්තේ දරමින් කටුත් කරන්නට යෙදෙන්නේ. ඊශ්රායලයේ සේවේ නියුතු, කුමාරී, බිමාලී, මාලනී, රේනුකා සුරංගී යන කල්්‍යාන මිතුරියන් විසින් බව, බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවෙන් සිහිපත් කරලා තියෙනවා. පෙන්නුතුනි අද දවස්බා පැහැම දෙෙනටම සුවිශේෂී දවසක්බේ තිිලොවට ගුරු ශාන්තිනායක සම්මාසම් බුදුරජාණන් වහන්සේ අපට අපේ හදවතට තදින්ම දැනෙන දවසක් පුර පසලොස්වක වෙසක් පොහොය කියල කියන්නේ වගේ බුදුරජාණන් වහන්සේ ධර්මරත්නය මහා සංගරත්නය අපේ හදවතට තදිම්ම දැනෙන දවසක්. ඉතින් අදවගේ දවස හොඳට ශ්‍රද්ධාව හිතේ බැසගෙන තියෙන වෙලාවක අපි යහන බණපදය පින්නතුනි අපේ හිතට ගැඹුරටම දැනිලා අපේ ජීවිත ධර්මයෙන් පෝෂණය වෙන්නට හේතුවක් වෙනවා. අදදවසේ පින්නතුනි අපි දහම් දේශනාවට තෝරගන්නට යෙදුනේ ඔබ පැහැම දෙෙනම දන්න කාරණාවක් තමයි පින්නතුනිී අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පංශාලිස් වසරක් පුරාවටම යම් කිසි දහමක් දේශනා කලා නම් දහම යම්කිසි කෙනෙගි ජීවිතයට එකතුනාට පස්සේ එයාගේ ජීවිතයේ හාත් පසිම්ම වෙනස් වෙනවා එයාගේ ජීවිතයේ හාත් පසිම්ම වෙනස් වෙනව කියන්නේ එයාගේ ජීවිතයේ යහපත් විදියට වෙනස් වෙනවා අපි මේ ධර්මයතුළට තවතවත් ඇතුල් වෙන්නට අපේ සිතට තවතවත් මේ ධර්මය එකතු කරගන්නට ප්‍රබර්ල හේතුවක් වෙනව පින්නතුනී ධර්මය තුළින් ලෝක සත්්‍යයා වෙනශවෙන බව අපට තඳින්ම වටහාග්ඩ පුළුවන් වීම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තුලින් ලෝක සත්වයාන්ගේ චිත්තසන්තාන මොනතරම් යහපත් විදියට ධනාත්මක විදිහයට වෙනශවෙනවද කියලා දැනගැනීම ඔබ අප හැම දෙනාටම තවතවත් ධරමයට නැබුරු වෙන්නට ධර්මය පුරුදු කරන්නට හේතුවෙනවා තව තවත් බණහන්නටත් හේතුවෙනවා ඒ නිසා අද දවශ්‍ය අපි බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයතුළින් මනසක් වෙනස්සුනාම සිතක් වෙනස්සුනාම ඒ ජීවිතය පින්නතුනි මොන විදියට ද ගලාගෙන යන්නේ කියල තමයි අද දවසයේ අපි දහම් දේශනාව තුළින් කතා බහ කරන්නේ එතකොට මේ වෙනකොට ධර්මය තුළට සමීපවෙල ඉන්න පින්නතුන්ටත් තේරුම් ගණ්ඩ පුළුවන් තමන්ගේ ජීවිතෙත් ඒ ආකාරයට ධර්මයට සමීපවීම තුළ යහපත් වෙනස්කම් සිද්ධවෙමින් පවතිනවද කියලා පින්නතුනි තතාගද සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකේයට පහළ වෙලා පන්සාලිස් වසරක් පුරාවටම ඔබාප හැම දෙෙනටම තේරුම් කරල දෙෙන් නුස්සා කළේ අපට මේ ලැබිලතින ජීවිතය මොකදද කියලා එදා සිද්ධාර්ථ මහා බෝසතානම් වහන්සේ පින්නතුනි කන්තකශ්‍රයාගේ පිටේ නැගලා අබිනිශ්ක්‍රමණය කරලා මේ ලෝක සත්වයන්ට මේ සංසාර ගමන එෙමනැත්තම් මේ ජීවිත කියන්නේ මොනවදි කියලා වටහල දෙන්නට පුරා අවුරුදුහයක් දෘෂ්කර ක්‍රියා කරලා ඉතාමත් අපහසුවෙන් ජීවිත අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්තේ ශක්ෂාත් කරගෙන දිනෙන්දින දිනෙන් දින පින්නතුනි දෙවියන්ට බ්‍රහ්මයන්ට මනුෂ්‍යන්ට මොකදද මේ ජීවිතය කියලා වටහළ දුන්නා ඇත්තරම පින්නොතුන මේ ජීවිතය මොකන්ද අප ලැබිලතියන්න ජීවිතය පොඩ්ඩක් පින්නතුන බලන්න කල්පනා කරලා අපට ලැබිලතින ජීවිතය කියන්නේ රූප පෙනෙන ජීවිතයක් අපිට මේ ලැබලන රූප පෙනෙන ජීවිතයක් සබ්ද ඇසෙන ජීවිතයක් ගන්ධ රස ෂ්පර්ෂ දැනෙන ජීවිතයක්. විවිධාකාර දේවල් මතක්වෙන කල්පනාවන ජීවිතයක්. අපේ ජීවිතය කියල කියන්නේ පෙනෙන ඇහෙන දැනෙන විවිධදේ මතක්වෙන එක්තරාවිදයක වැඩපින් වෙලා. එදුකට මෙන්න මේ වැඩපිළිවෙල මෙන්න මේ ජීවිතය, අපේ තතාගත බුදුරජාණන් වහන්සේ නුවනින් දැකලා, විවීධ දහම්කාරණාවල අනුකූලව, අපේ ජීවිතය අපට තේරුම් ගන්නට ධර්මය දේශනා කළා. එහෙම දේශනා කරන්නටේ දුණු විශේෂ දහම්පාටයක් තමයි අප අද මාතෘකා තැන්හි තබා ගත්තේ. නස්සන ධම්මන් නස්සති. අප බුදුරජාණන් වහන්සේ පිඩතුනි අප දේශනා කරනවා, නැසෙන ස්වභාවේදේවල් නැසිල යනව කියලා. නැසෙන ස්වභාවේ දේවල් නැසිල යනවා, ඒ කිසියම්ම දෙවියකුටත් බ්‍රහ්මයකුටවත් මාරයකුටවත් ශ්‍රමණ බ්‍රා්මණයකුටවත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නමකටවත්. එ නැසන ස්වභාාවේ දේවල් නොනැසේවා කියල පින්නතුනි පවත්තාගන්නට බෑ. මේ දහම් කාරණය යම් කිසි කෙනෙක් අවබෝධ කරගත්තොත් එයාගමළු ජීවි තේම පන්නතුනි උඩු යටිකුරු වෙන්න පටන් ගන්න. පිස්සල්ලම් බලෝම් පින්නතුන මොකක්ද මේ නැසන ස්වභාවේදේවල් නැසෙනව කියන්නේ. මේක හොඳට හිතේ තබාගන්න පුළුවන් දහම් පාටය නස්සන දම්මන් නස්සති නැසන ස්වභාවේදේවල් නැසිලයනවා. දැම් පින්නතුනි අපි කතා කරල අපට මේ ලැබිලතින ජීවිතය කියන්නේ පේන ඇහෙන දැනෙන විද්ධයේ මතක්කෙන ජීවිතයක් කියලා. අපට දැ පේන පින්නතුනි මොකක් ඇසුරු කරගෙනද ඇරුරගෙන තමයි මේ ලෝකය පේෙන්නේ. ඊළඟට අප ඇසෙන්න්නේ මොකක් ඇසුරු කරගෙනද ගන ඇසුරු කරගෙන. ඊල්ලඟට ගද සුවද දැනෙන්නේ නාසේ ඇසුරු කරගෙන. ඊළඟට රස දැනෙන්නේ දිවඇසුරු කරගෙන. ඉෂ්පර්ෂ දනයෙන්නේ සරීරය ඇසුරු කරගෙන. සිතිවිලි දැනෙන්නේ මන ඇසුරු කරගෙන. එතකොට බලන්න රූප ශබ්ද ගන්ධ රස ෂ්පර්ෂ ආද්‍රයාදී හැගීම් අපට පේන්නේ ඇහෙන්නේ දැනෙන්නේ ඇහැකන නාසය දිවකය මන සැසුරු කරගෙන. එතකොට පිින්නතුරිි පොඩ්ඩක් බලන්න මේ ඇහැ කියන එක නැසෙන ස්වභාවේ එකක්ද නැද්ද නැසන ස්වභාවය එකක්. ඒ කාන්තයෙන්ම නැසනවද නැද්ද නැසනවා. දැ මේ පින්ඩතුන්ට කල්පනා කලලා බලන්නද පිඩුතුන්ගේ පවුල්වල පරම්පරාවල සමරාච්චිලමගිහිල තියනවා සීියල මේ ගිහිල තියෙනවා ඒ ච්චි ශීියලගේ අම්බල තාත්තල මිය ගිහින් තියෙනවා ඒ අම්බල තාත්තලගේ අම්බල තාත්තල ගිහිල තියෙනවා මේගේ අපේ දීර්ග අතීතයේ අපේ වර්ග පරම්පරාණුගත ඥාතිවර්ගයා දහස් ගණනින්මිය පරලෝගහිලා තියෙනවා. සංසාරගමන පින්නතුන අපේ විධ භවයන් හිෙදී ඇසුරු කරපු විවීධ අය මේ වෙනකොට ඒ හැමකිෙනෙම මේ පරලො ගහිල්. කට අයත් පින්නතුනි අපි වගේම ලෝකය දැක්කේ ඇහින්ද නැද්ද ඒත් දැන් ඒ ඇහැ කෝප ඒ ඇහැ නැසිල ගිහිල්ලා ඇයි නැසල ගිහිල තියෙන්නේ නැසන ස්වභාවේ ඇසකින් තමයි ඒ අයත් ලොව දකිවින් ඉඳල තියෙන්නේ ඒ අයිගේ පින්නතුනි මේ ලෝකයේ සබ්ද විඳපු ගන්ධවිඳපු රසවිඳපු පහසවිඳපු ඒ නාසය ඒ කන ඒ දිව ඒ කයට මොකද වෙලා තියෙන්නේ ඒත් නා සස්ව භාවයට පත්වෙලා දැන් අපේ පරණ ඥාතියෙග බෝමදාන කරපු වලක් හැරුවොත් අපට පින්නතුනී ඇටෑලෙි තක්කත්යා ගන්න බෑ ඒ හැම දෙයක්ම නැසිලගිල්ලා ඒවගේම ඒ ඒ භවයන් හිදී ඇසුරු කරපු යම් හිතක් තියෙනවනන් ඒ සිතත් අනිත්්‍ය ස්වභහයට පත්වෙලා එතකොට බලන්න පින්නතුනිී අපිට ලැබිල තියෙන ඇහැකන නාසේ දිවකය මනසි කියන්නේ නැසන සුභාවේ දේවල් ඒළඟට අපිට මේ හැටපේන රූප කියන්නේ හැමදාටම තියෙන දේවන්ද අම්මගේ රූපය පින්නතුනී හැමදාටම තියෙනවාද නැ අම්මගේ රූපය කියන්නේත් නැසන සුභාවය එකක් එන නැසිල යනවා තාත්තගේ රූපය නැසන ස්ුභාවේ එකක් දවසක නැසිලයනුව පින්නතුනනි එල්ලඟට බලන්න දෝදරුවන්ගේ රූපය ආදරය කරනැගරූපය ඒවගේ මේ ඇහැවිතරක් නෙවේ නැසිල යන්නේ ඇහැට පේන රූපත් නැසිල යනවා. කනවිතරක් නෙවේ පින්තුට නැසලයන්නේ කනටහැන සබ්ද නැසිලයනවා. දිවට දැනන රස කයියට දැහැන ඉෂ්පාර්ස නාසර දැනන ගන්ධාදියයක් පින්නතුළ මුොකද වෙන්නේ නැසන සුභාවී දේවල් හිතර දැනන සිතිවිලි ඒවත් ස්තිර දේවල් වේ සදාකාලික දේවල්න්න වේ තාව කාලිකයි නැසිලයනවා එ කොට බලන්න නස්සන දම්මන් නස්සති කියන්නේ අප අපිට දැනෙන මේ අපේ ජීවිතත් අපේ ජීවිතයට ගොදුරු වෙන සියලු රූප ශබ්ද ගන්ධර ශිෂ්පර් සාදරයාදී සියලූම දේවල් නැසිල යන ස්වභාවේ තමයි මේ නස්සන ධම්මන් නස්සති කියල කියන්නේ. ඒක තමයි අප අපි හැමකෙනාගේම සත්‍ය මේක තමන්ට විතරක් ආවේනික සත්‍යයක් නෙමේ. මේ ලෝකය ඉන්න, මහමුහුදේ යම්තා මත්ය ඉන්නව නම් මහාසාගරයේ ඉන්න කෝඩි ප්‍රකෝඩි ගනම් මත්සයන්ටත් නස්සන දම්මන් නස්සතිගෙන ධර්මතාවයට මුහුණ දෙන්න වෙනවා. මේ මහපොලොව යට පින්නතුනී වාසය කරන අන්දකාරයේම විපදිල අන්දකාරේම ජීවත්වෙන තිට සංසත්ව. එතකට මේ මහපොලොව යට අන්දකාරයේ විපදිල අන්දකාරේම ජීවත්වන තිරසසත්වොත් නස්සන ම්මන් නස්සතිෙන ධර්මතාවයට ගොදුර වෙනවා. මහපොළොව මතඉන්න පින්නතුනී පා දෙකෙන් නැවිදන තිරිස සත් ව, පා හතරකිින් නැවිදන තිරිස සත්තුූ පා බොහමේින් නවිදන තිරිසං සත්තු ඩගාගෙනන තිරිස සත්තු, ඒ හැම තිරිස සත්යක්ම පින්නතින කරා කොහ බවාග දල කෝඩ ්‍රකෝඩි ගනන් තිරිසාං සතු නැශන ස්වභාවේ අයිත නැද්ද. එයාලත් නශ්ෂන දම්මන් නස්සතිගෙන ධර්මතාවට මුහුණ දෙෙනවා. එතකොට දීවෙලෝ කොල දෙවිවර, ්‍රහ්මොෝ කොළ ්‍රහ්මකායික දෙවිවරු, ඒගේ නිරේලෝකෙන් නිරිසත් වූ ප්‍රේතලෝකයේ ප්‍රේතාත්ම හැම දෙයක් හැම ජීවියෙක්ම පින්නතුනි නස්සන දම්මන් නස්සඇති කියන ධර්මතාවට ගොදුර වෙනවද නැදද ගොදුරු වෙනවා. එහම් තමම් විතරක් එහෙම නොවීතියයිද. නේද තමන්ගේ ඇහැකන නාසේ දිවකෑ මනසි කෙන මේ ආයත්තන හාය විතරක් ස්තීරව තිය විත පින්නතු අවුරුතු දහස් කනක්. එ එහනම් මේකත් නැසිලේ යනවාමයි. එතකොට පෙන්න්නතුන අපි මේ කාරණ වැයි සිහිපත් කළේ අපේ තතාගත බුදුරජාණන් වහන්සේ පන්වාල වසර පුරාට මේ දේශනා කළ ධර්මයතුර තියෙන මෙන්න මේ වගේ අපේ ජීවිතය තින අනිත්්‍ය සුභාවය ගෙන අපේ ජීවිතවල තියෙන නැසුල යන ස්වභාව පිළිබඳව තමයි තියෙන්නේ දැම්ම දහම් කාරණාව යම් කිසි කෙනෙක් මනාව වටහගත්තු ගැඹුරින් වටහගත්තොත් අපි ස්සෙල්ලාම සරණ බලුම් පින්නතු නියාගේ ජීවිතය වද වෙනස්කම හොමද කියලා අප මෙහෙම හිත්තමු ඔන්න යම් කිසි නිවසකින්නවා අම්ම කෙනෙක් මේ අම්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ජීවිතය අනත ස්වභාවය පිළිබඳව පොණ්ඩක්කත් අවබෝධයක් නැති අම්ම කෙනෙක් ඒ අම්ම බණ අහන් නැති දහම පුරුදු පුහුණු කරන්න නැති අම්ම කෙනෙක් ඉතින් මේ අම්ම පින්නුතුනි ගොඩා කාසකන්න බාණ්ඩයක් තියෙනවා මේ අම්මට තමන්ගේ ඥාතියෙක් දීපු හරි මේ අම්මව වෙලදි සැලිකින් ගනපු හරි වටීන වීදුරු බෝල්් එකක් තියෙනවා. ඉතින් මේ අම්ම මේක උත්සවේකටවත් පවිච්චි කරන්නේ නෑ. ඇයි මේ අම්මට මේක හරීම වටිනවා කැබිනට් එකේ තියෙන වටින කියෙන දේවල් අතර වටීනව භාණ්ඩය තවයි මේ අම්මට ධර්මය තුළෙ හික් මෙෙන් නැති මේ අම්මට මේ බෝල් එක. ඉතින් දවසක් මේ අම්මා, යේ වැඩර කර ඉද්දී එක පාරට පින්නතුනනි සලාංගාල සද්ධයක් එහෙනවා මේ අම්ම ඉක්ම ඉක්මට එනවා සාාලි පැත්තට මොකද්ද සන්දි කියල බලන්න එනකොට දුව පින්නතුනී කෝපයක් ගන්න ගෙහිල්ලට බෝල්න එක බිමදාලා දැන් වීදුරු කෑලිීකඩ දැන් මේ යම කොහොමද හැසිරට පින්නතුනි මේ අම්මට හොන්දටම එක කේන්ති යනවා කේන්තිගලා දුවට බැනගෙන බැනගෙනනවා අල්ලෝත් යමක්කිවරයි කියලා හටත්ම් මෙයාමට ඇඩෙනවා අනේ දෙගනේ කොච්චරමාවෙන් පරිසංකරවාද අරය දුන්න එක මේක දුන්න එක අමාරුවෙන් ගත්තක ඇයි මේ ළමයි මේ හැමදේම විනාස කරන්නේ කිය එක්වාම අඩනවා බලන්න කේන්ති යනම එක් අනනවා එතනඒ ප්‍රශ්නිවරද පින්නත ඉවරන අවුරුද්ධක් විතර ගියාට පස්සේ ඒ දුවගේ අතින්ම කෘශයේ කෝප්පයක් බිඳනවා ඉස්සල්ලා මම්ම බනින්නේ කෝප් බින්ඳට ඊට පස්සේම ගදධ කරන්න ඒ කෝප්ට එකතු කරන්න පිඩතුනි අර බෝල් එකත්. ඊට පස්සේ අවුරුද්ධකට කලියෙන් ඔය විදිට වර අච්චර වටින බෝල් එකත් මේ ළමයමයි බිින්දේ කෙලොන්න ඒ දුවට බයිනවා. එහෙමනත් අම්මගද කරන්නේ කෝපය බින්දට දුක්වෙන ගමන් අනේ ගියවුරුද්ධත් මේ වගේම වටිනා කියන අ අරය දුන්න බෝල එක මේ ළමයා බින්ධනේද කියලා දුක්වෙනවා. දැම් බලන්න එතකොට, ින් දෙ පැත්තටම හානිියදද නැද්ද වෙන්නේ. එක පැත්තක අම්මට එක්කො ේන්තියනවා. හනට අම්මට හරීම දුකයි. ඒක එක තැනකින් අවසාම් වෙන්න සැරන්සරේ සැරැන්සරේ ඒ වටින කියෙන දේ බිින්දා කියලා මතක් වෙන හැම වෙලේකම එක්ක තරහයනෝ සෝකය උපතිනවා පිච්චනවා. ඊළඟට ඕකොට ගොදුරු නර දුවට දුවගේ හිතරත්මකුද වෙන්නේ එක්කො කේන්තියනෝ එක්කම බැන්න කියලා දුකයි. ඒකත් පින්නතුන එතනින් මවරවෙඩි නෑ ඒ දුවට අම්ම මෙහෙම බැන්නනා කියලා මතක්කෙන හැම වෙලේකම එකකේන්තියනො දුක ඇතියෙනවා. දැන්ගේ අම්මයි දුවයි අතන සොහදත්තේයට ක පකාරයක්ද නැත්තන් අම්මයි දුවයි අතර සෝදත්වයට හානිියන්ද. ඕක හානිියන්. එතුකට අම්මා බලන්න මේ දහම පුරුදු පුහුුණු නොකරපුූ අම්මා හැසුරුණු ආකාරය තුළ දෙපැත්තම පිච්චනා. අපි හිතුම යම් කිසි ගෙදරකින්නවවා හොදට බණහන. දඩ බණහන ජීවිත අනීත ස්වභාවය පිළිබඳව කල්්‍යයාන මිත්‍රයන් වහන්සේලාගෙන් මනාව මේ අම්ම දැන කියා ගන්නවා. ඒවගේ ඒව හොඳටහගෙන ඉදල සාමාන ජීවිතය හොඳට කල්පනාගන්නවා. එහෙම පින්වතුනි ධර්මය හොඳට ශ්‍රවණය කරලා ඒ ධර්මය පුරුදුපුහුණු කරනකොට ඒ අයට එනව ධර්ම සඥා. ධර්ම සං්ඥාවක් කියල කියන්න පින්නතුනිි. මේ ලෝකයේ ශස්වභාවය පිළිබඳව කල්්‍යාන මිත්‍රයන් වහන්සේලාගෙන් හොඳ ටහලා, ඒ ලෝකස් ස්වභාවය පිළිබඳව හොඳට මිනෙහි කරන අයට ඒ ලෝකස් ස්වභාවය පිළිබඳව ලෝක ධර්මතාවය පිළිබඳ වරින්වර වරිින්වර හැඟීම් පහල වෙනවා. හොඳට ඒරිගතයේ රුම් ග්ඩෝන. ධර්මය හොඳට හල ලෝකස් ස්වභාවය ගැන හොඳටහලා ඒ ලෝකස් ස්වභාවය පිළිබඳව නිරන්ත්‍රේම මිනිහි කර න අයට ඒ ලෝකස් ස්වභාවය පිළිබඳව වරින්වර හැගීම් පහළ වෙනවා අන්නේ හැගීම්වලට තමයි කියන්නේ ධර්ම සඥඥා කියලා එතකොට මෙන්න මෙහෙම ධර්ම සංඥා ලෝකස් ස්වභාවය පිළිබඳ හැඟීම් පහල වෙන විදියට හිතක් හදාගත්තහරි අම්ම කෙනෙක් ඉන්නව තවත් ගෙදරක ඒගෙදරම්මත් ඉති ගොඩා පරිස්සංකරන ගොඩාක් වටින අරවගේම බෝල්ල එකක් ඒ ගෙදරක් තියෙනවා දැන් ඒ අම්මත් කුසියේ වැඩ ඒ අම්මත් කුස්සියේ වැඩ කරන වෙලාව අරවගේීම සලාංගාල සන්ධයයක් එෙන. ගේ අම්ම මොකද කරන්නේ ඔන්න ඇල්ල බලනො මොකන්තුනේ කියලා එතකොට දකිනවා ඔන්න දූ හිටගෙනන්නවා දූග කකුලළඟ අර වටීනගෙන බෝල් එකේ කෑලි කෑලි විශරිිල තිෙනවා වැඩේ කියන්නේ පින්නතුනී මේ අම්මට එත්තකොට්ටම ධර්ම සංඥාවක් කියෙනවා මොකදදන ධර්ම සංඥාව දැ මේ අම්ම මේ ලෝකයේ මේ ඇත්ත ස්වභාවේ මිනිහිකරපු කෙනෙක්නෙ මේ අම්මට එක පාට දහසක් කියෙනවා නස්සන දම්ම නස්සතිී කිය නැසිල යන දේවල් නැසිලි යනවාමයි කල ධර්ම සංඥාවක් උපදි නො කොට මර නැගෙන් නාපු කේන්තිය මොකද වෙන්නේ. ඔන්නේයට පත්වෙනවා. එහෙමනත්ත නැගෙන්නාපු සෝකය මොකද වෙන්නේ ඔන්නේයට පත්වෙනවා. අනේ දේ වීදුරු බෝලල එක බිදුනද දැන්කින් ඉතින් මොකොද කරන්නේ කැඩන දේවල් කොහොමත් හැඩෙනව නේද කියලා දුවත් එෙක් එකතු වෙලා පින්නතුන අර වීදුරු කටු කෑලටි එකතු කරලා අයින් කන්නවා ප්‍රශ්නතනින් බරයි අම්මගේ හිතේ තරහක් ඇතුුණනෙත් නෑ අම්මගේ තේ දුකක් ඇතුනෙත් නෑ දෝගේ හිතේ තරහක් ඇතුනෙ නෑ දුවගේ හිතේ දුකක් ඇතුනෙත් නෑ අම්ම බන්න කියලා අවුරුද්දක් මාස දෙකක් ගියත් පින්නතුන මොකද වෙන්නේ අර කලින් අම්මාන මතක් කර කර බනින්න ගත්තා එදක් බින්ද එදත් බින්ඳ කියලා හැබැයි මේ අම්මා එහෙම මතක් කර කර බනිනෑ ඇයි මේ අම්මට හැම තිසේ මතක්කනෝ පින්නතුනි නැසන දේවල් ලැසෙනවා කියල මේ අමහදට මිනිහි කල්ල තියන්නේ බලන්න පින්නතුන අපි අපේ ජීවිතේ කොච්චර පරිසංකරනවද කියලා අපේ ජීවිතය මේ අප දැනෙන මේවෙලාවෙ දැනන මේ ජීවිතය අපි කොච්චර පරිසංකන්නවාද. අපි කොච්ච ඇස්තිි පරිසංකන්නවාද සබම් වතුරටික් අත් යන්න දෙන්නතු ඇත්ත පරිසංකන්නවාන. ඇස්පෙනීම පොඩ්ඩ හරි අඩුවෙන කොට මොද කරන්නේ අපිට පස්ස් කන්න අඩි පාවිච්ච කරන්න පටන්ගන්නවානි. ඊලට බලන්න අපි කන්දෙක කොච්චර පරිසංකන්නවාද වතුරටිකක් අත්තියන්න දෙන්නතු. රමිය කුුවත් න්න තු කන්ද අපි කොච්ට පරිසංකන්නවාවද. අපි අපේ සරීරයේ කොච්චර පරිසංකනවද. ස්්නානය කරනවා දත් මදිනවා සබංගානවා නේද ගෙහි පිටිතුස්ුවඳ විලුන්ගල්වනවා සැප ආසනවල තියෙනවා සැප මෙට්ටවල තියනවා වැස්සෙන් බේරගන්නවා පින්ෙන් බේරගන්නවා අවවෙන් බේරගන්නවා ොඩ කල්පනා කලා බලන්න පිණිතුනු. අපි මේ ශරයේ කොච්චර පරිසංකර නෝද කිය. ශරීරයට කුසකින්න දැනකොට ආහාර දෙෙනවා පිපාසය ඇත්වෙනකොට ජලය දෙන්නවා ලඩවෙනකොට බේත් දෙෙනවා ඉති මෙච්චර පරිස්සංකරන්න මේ ජීවිතෙත් බලන්න නැසිල යනව නම් හොඳට හිතර ගණ්ඩුවන මෙච්චර පරිස්සංකන්න පින්නතුන මේ ජීවිතෙත් නැසිල යනවනන් බාහිර දෙයක් නැසිල යන එක ගැන කවර කතාද ඉති මේ අවබෝධය තියෙනය පින්නතුන බාහිර දේවල් නැසිල යද්දී කෑගහහිත තරහිින් අඩයිත තරහි අයිද පින්නතුනි දුක්විදීද. හොදට තේරුම් ග්ඩඕනෑ. මේ ලෝකයේ අනිත්‍ය ස්වභාවය, නැසිල න ස්වභාවය. වටහාගත්ත හිත්පින්නතුනි ඕනම සිද්ධියකදී නිශ්චලයි. අපි පෙන්න්නතුට මතික නේ දර බඳුල මල්ලිකා මාර්තාව, බඳුල මල්ලිකා මාතාව ගෙදර දානයක් සංවිධානය කරල තියන වෙලාවේ. මොකද සිද්ධ වෙන්නේ. එදානයක් සංවිධානය කරලා තියන වෙලාවි මේ අම්මට පනිවැඩක් කියෙනවා යුද්ධට කියපු. සාමි පුතුුණුවන් සහ පුතාල ටික යුද්ධෙන් මරණයට පත්තුනා කියලා. එතුකොට මේ අම්මට මොකත්තාපු ධර්ම සංඥාව නස්සන දම්ම නස්සති නද මැරෙන්න තියෙන දේවල් මැරෙනවාම තමයි නැසෙන්ට තියන දේවල් නැසනවාම තමයි. ඉති මේ අම්මාට ඒ දහම් සං්ඥා ආපු නිසා කිසිීම කලබලයක් වනේ නෑ. නැම් බලන්නකු සාමාන ලෝකය අම්ම කෙනකුට දුවක් කරි පුතෙක් කරන ැතුනා කිව්වම හත්තේ නැතිතුුණකිවට පස්සේ. අතේතියන දේවල්ල තරලා කෑ ගහගෙන අඩාගෙන එහෙම වෙඩ බෑ හෙම වෙඩ බෑ කියලා පිස්සු හැදුරවගේ දුවනොද නැද. අන්න ධරම සංඥානෑ නස්සන දම්මන් නස්සතිකෙන ලෝක අනිත්ත ස්වභාවක නදහසක්කත් නෑ පින්නට. ඒනිසා තමයි ඒ කෑ ගැසිලි විලාපදී ඇඩි ෙඩී සුසුම් හෙලිීම. ැයි බඳලක මල්ලිකා මතා වේල පහිම්ම කල්්‍යයාාන මිත්‍රයන්ගෙන් තතාගතයන් වහන්සේගෙන් දහම අහලා නැසිලි යන දේවල් නැසිල අනව කියලා දහම් සංඥා ඇති කර ගනිමින්. වාසය කළ නිසා පුතාල නැසුනාකිවත් ස්වාමයාාන සුනාකිව්වත් හිත කලබලුණී නෑ. ඊට පස්සේ පිුත්‍රය ටිකවෙලාවකින් මේ දානය බෙදාගෙන යන්ති සේවිකාවක ගැතින් වෑජන බඳුන බිමත් තෑඩිල බිදිලයනවා. එතනන්න ශවාමීන් වහන්සෙන මස්සිහිපත් කරනවා බද්දුල මල්නිිකා අම්මට අම් මේ ගණන්ගන්න එපා බිදිිල යන දේවල් කොහොමත් බිදිල යනව නේද කියලා නස්සන දම්මන් නස්සති ඉතින් මේ අම්ම කියන අනේශවාමීන් වහන්ස ඔය බාහිර භාජනයමකක්ද ඔය බාහිර භාජනය වගේ නෙවෙයි මේ වෙනකොට මගේ ස්වාමියත් මරණයට පත්වෙලා මගේ පුතාලි ටිකත් මරණයට පත්වෙලා නස්සන දම්මා නස් ඇති. තින් බලන්න පින්න තුනි ඒ අම්මික කඳුලක් අත් හෙලිවෙන සුසුමක් අත් තෙලිවිෙන. ඒ අම්මගෙන් ඒ මියගිය ස්වාමයාට දරුවන්ට වියයුතු යුතුකමක්තිය නොද ඒවා නොපිල්ිහෙලා සිද්ධ කලා එතකොට බලන්න පින්න තුනි මේ ජීවිතය අනීත සුභාවය හරියට වටහාගන්න පුළුවන් නම් අඩන තැම්වල අනිත් අයි අපට නොඩායිඉඩ පුළුවන්. අනිත්තෑ වැලපෙන තැම්වල අපට වැලපෙන්න්න තිීන්න පුළුවන් අනිත් අය මැසිවිලි කියන තැම්ව ල අපට මැසිවිලි නොක කියය ඉඳ පුළුවන්. දැම් බලන්න මෙහෙම දේකුත් තියනන පින්නතුනි දැම් මේ ලෝකන්න ගොඩාරියක් අය විඳබන ප්‍රධාන කාරණාවක් තියෙනවා. මේ ලෝකන්න ගොඩාක් අය තරුණය වැඩි හිටියය ගොඩාක් පින්නතුනී වේදනාවිදිෙන ප්‍රධාන කාරණයක් තමයි ආදරය කියන කාරණාව. ආදරේ කියන කාරණාව මුල්කරගෙන. අම්ම තාර්ථගෙන් ආදරී ලැබන්නේ. අම්මතාත්ථක ආද්‍රය වෙනස් වෙලා සාාමයා භාරයාගෙන්න්න ආද්‍රය ලැබෙන්න්න සාමි භාරයාාවගේ ආද්‍රය වෙනස්සවෙලා අතීතේ නම් මෙහිමයි ආද්‍රය ලැබුණේ දැන් ආද්‍රේ ලැබින්න. ආදී වශයෙන් පින්නතු්‍ර මේ ලෝකයේ තරුණ දරුවපවා තමන් ආද්‍රය කන්න කෙන තමන් තර තමන්ට ආද්‍රය කරන්නෑ කිය කිය. ඒ ආද්‍රය වෙනස් වුනා ඒ ආද්‍රරය වෙන කෙනෙ කයිතිකරගත්තා කළ තරුණු දූ දරුවූපවා පින්නතුර මේ ආදරයකන හැඟීම නිසා, අනන් තප්‍රමාණ දුක්කිවිදි නොද නැද්ද. අනන් තප්‍රමාණ දුක්කදනවා. ඒ ඇයි පින්නතුනි. නස්සන දම්මන් නස්සති කියන ලෝකයේ අනීත ස්වභාවය වටහගෙන නෑ. ආදරේ කියන්නේ පින්නතුනි ස්තිර දෙයක්ද සදාකාලෙක දෙයක්ද. අමරනීය දෙයක්ද ආදරේ කියයන්නේ අමරණීය කියනන්න නොමැරණ දෙ යන්න්න ආදරේක කියයන්නේ. මේ ලෝකඉන්නා පින්නතුනි කෝටි අටසීයක් විතර සාමාන්‍යෙන් අටසීයක් වෙතිරන්නවා. ඒ කෝටි අටසීයම පින්නතුනි කාගෙන් හරි ලැබෙන ආදරයක් බුක්තින්දිනවා. මේ ලෝක කෝටි අටසීයක් විතිරන්නවා ඒ කෝටි අටසීයම කාගෙන්හරි ලැබෙන ආදරයක් බුක්ති විදිනවා. මනුස්සේගෙන් නැත්තන් ලගමන්න බලුපෙටිියේක්ගෙන් හරි ආදරයක් ලැබනව මේ ලෝකන්න ඕනුම කෙනෙක්. දැම්බේ පින්නතුන් දැකලැති දැෑ සාමාන්‍යෙන් ඔය දුගී මගේ යාච පින්නවතුන් ඉන්නවන. ඒ දුගී මගගේ ආච්චක තනිවෙලා ඉන්න සමහර පින්නත්තා ඉන්නවා එයාලට පින්නතුනි ආදරයක් ලැබෙන්න්න කවුරුත් නෑ හැබැ යාලාගඉන්න පුංචි බලු පැටියගෙන් එයා ආදරය ලබනවා අන්නේ වගේ මේ ලෝකයේ ඉන්න කෝටි අටසීයක් ඉන්නවා මේ කෝටි අටසීයම වගේ ආගෙරි ආදරයක් භුක්තිවිදින අය ඇතුකොට පින්නතුනි ඒ කෝටි අටසීයක් තරම් දෙනා බුක්තිවිදින ඒ හැම ආදරයකම තින ලක්ෂණයම්කන්ද නස්සන දම්මන් නස්සති අනිත්්‍ය සුභහයට පත්වෙනවා ඒනම් තමන්ට තමන්ගේ අම්මතාත්තගෙන් ලැබෙනදරේ ඉස්තිර දස්තිරද අස්තිරයි අනිත්්‍ය සුභායට පත්වෙනවා. තමන්ගේ දූලපුතාලගෙන් ලැබෙනනාදරේ ඒව වෙනස් වෙනවා. සාමියයාගෙන් ලැබෙනදරේ වෙනස් වෙනවා. භාරයාගෙන් ලැබෙනනාදරේ වෙනස් වෙනවා. තමන්ගෙන් කාටටයාදරයක් ලැබෙනවන ඒ තමන්ගෙන් පලන දැන් මෙහෙමහිතන්නකෝ. තමන් තමන්ගේ අම්මට තාත්තර ආදරය කලාාද නැද්ද ආදරය කරලතුන අම්ම තාත්තට අම්ම තාත්තා පිළිබඳව වෙනස්වෙනති ආදරයක් මවකුසේ බැසගත්ද දවසින්දල මේ වෙනකන් තියෙනවද සමාර අවස්ථාති බිලති අම්ම එපා වෙනවා ඒවෙලාට අම්මගෙන ආධදරයන්න වෙතින්නේ අම්මගෙන කාල කිරීමක් සමාර අවස්ථාතින තාත්ත එපාාවෙන්වා ඒවෙලාට තියෙන තාත්තකෙන ආදරයන්නේ තාත්තගෙන කල කිරීම ළඟට අමතාත්ත බැනපවවස්ථාව ල අම්මතාත්ත ගැන තියන්නේ ආදරයක් නෙවේ එපාවීමක් ඒ කියන්නේ ඔය හිතේවත් අම්මතාත්ත වෙනුවෙන්වත් ඉස්තිර ආදරයක් නොමැරෙන ආදරයක් අකණ්ඩව ගලාගෙනැවිල්ල ඒනම් ඔය හිතේ තියනව නම් පින්නතුන අන්න අය ගැන ඇත්වෙන ආදරය වරිම්වර වරිම්වර වෙනස්වන ගතියක් ඉතින් පින්නතිනී බාහිරයගේ හිත්තල තමම්විුවෙන් උපදින ආදරය නිත්‍ය ස්භයට පත්තිනක ගැන කවර කතාද. ඉති මේ සත්‍යය වටහානු ගත්තුත් කල්්‍යාන මිත්‍ර සේවනය තුළින් මේ ආදරයාදී හැඟීම් පවා නනිත්‍ය ස්වභයට පත්වෙනව කියලා වටහාගෙන ඒත් ධරම සංඥාවෙන් ජීවත් නොවනුත් පින්නත්නී මොකද වෙන්නේ. ආදරය වෙනස්වෙන වෙනශවන වාරයක් පාසා සමහරයට හැඩිනවා. හරීම හිතර මාරී සමහරයට න හොඳටම තරාය එතකොට බලන්න යම් කිසි කෙනෙක් මේ නස්සන දම්මාන් නස්සතිගෙන ලෝක ධර්මතාවය වටහාගෙන කාගෙන්හරි ලැබෙන ආදරය කියන්නෙත් අනිත්්‍ය ස්වභායට පත්වන එකක් කියලා වටහා ගත්තොත් ළඟමින්නඇගේ ආදරය වෙනස්සනකොට මෙයා කල බලවෙන්නේ නෑ අපිස්්චල සිහිපත් කළ ධර්ම සංඥාතියන අම්ම කෙනෙක් ඉන්න කෙදරක යම බිදුුණුත් අම්ම කල බලවෙන්නේ නෑ. අම්ම දන්න කොහොමත් හැම දෙයම්ම බිඳල යනවා ජීවිත බිඳල යනවනම් බාහිර දේවල් බිඳලයන එක යහට දෙයක් නෑ කළේ අම්ම දන්නවා එනම් පින්නතුන යම් කිසි කෙනෙක් මේ ලෝකස් ස්වභාවේ ගැන අවබෝධය ජීවත්තෙනව නම් බාහිර බෞතික දේවල් විතරක් නෙවේ කෙනෙක්ගෙන් ලැබෙන ආදරයක් වනත් පින්නතුී බිඳිල යනකොට කලබලවෙන්නේ නෑ ඒ හොඳ අපි විශ්වාස කරණඩුවන කාරණවා ධර්මය තුළින් පෝෂණය වන හිතතියනවනම්. ඒහිත් කව දාවත් පන්නතුන බාහිර ලෝකය බාහිර ආදරයාදය වෙනස් වෙනකොට කලබලවෙන්නේෙ නෑ. එතකට අපේ පින්නතුම් කල්පනා කල්ල බලන්ඩෝ නෑ. මේ කල්්‍යාන මිත්‍ර සේවනය තුළ තතාගත ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ පහළවීම තුළ අපට මේ ලැබුණු මහගු දායා දෙයක් වුණ මේ ධර්මය හොඳයට ස්වවනය කළලා. පුරුදු පුහුණු කළො පින්නතුනි. අපි පුදුමාකාර බාහිර සිද්ධි හමුවේ. නිශ්චලව කල බලනැතුව කටයුතු කරනය බවට පත්වෙනවා. ඒ විතරක් නෙවේ දැම් බලන්න පින්නතුනි මේ ලෝකයේ ජීවත්වෙන කෝටි ගානක් ලෝක සත්‍යයක් ගත්තම. අපේ පින්නතුන්ට හිතෙන්නේ මේ ලෝකයේ ජීවත්වෙන අයගෙන්. වැඩි ප්‍රතිසතයක් ඉන්නේ යමක් ලෝකට පරිත්‍යග කරන්නද නැත්ත ලෝකෙන් යමක් තමාගේ ක්‍රහණයට ගන්නද. මේ ලෝක ජීවත්වෙන බහුතරයක් මනුෂ්‍ය චිත්ත සන්තාන වැඩ කරන්නේ තමා සතු දෙයක් තවත් කෙනෙකුට දෙන්න නෙවේ බාහිල් ලෝකෙන් යමක් ග්‍රහණය කරගන්න. යම්කිසි කෙනෙක් පෙන්නුතර මේ බදුරජාණන් වහන්සේ දේශනා කළ නස්වන දම්මන් නස්සති. වනසන ස්වභාවේ දේවල් වැනසිලාම යනව කියලා තමාගේ ජීවිත ශහ බාහිර දේවල් පිළිබඳව අවබෝධයක් තියෙනව නම් එයාට පින්න තු්‍රිහැම්ති සේම හැඟීීමක් තියෙනවා මා වටාතියන මම් මගේ කරගත්ත යම්තාක් දේවල් තියෙනවද එක පැත්තකින් මගේ ජීවිතය නැසිල යනකොට මට මේවා අහිමිවෙල යනවා අනි පැත්තෙන් මට මේව හිමිවුනත් අහිමුණ මේ දේවලුත් කැඩිලබිඳල පලුදිල විනාශු යන දේවල්. එහෙනම් කැඩිලබිඳිල පළුදල විනාශලය යන්න තියන දේකින් අපිට පිනක් උපදවාගණ්ඩ පුළුවන්නම්. පොණ්්‍ය මහිමයක් උපදවාගණඩ පුළුවන්න්නම්. පිඩතුනි අපි ඒකට ප්‍රමාදවෙඩ ඕනද. කොහොමත් නැසිල වැනසිල යන දේවල් තියන ලෝකයක් තුළඒ නැසිල වැනසිල යන දේවල් තුළින් යම් පිනක් උපාදනය කරගණඩ පුළුවන්න්නම්. නුවනැතා සත්පුරුෂයා පරාජයට පත්තින. එයාමොකද කරන්නේ. ප්‍රමාදයට පත්තින්න පින්නතුනේ. ඒයා මොකද කරන්නේ. අ කැඩිල බිඳල වැනසිලයන්න්න තියන දේවල් පරිත්‍යාග කරනවා. ආහාරපාන, මිලමුදල් ගේදොර, ඉඩකඩම් කනකරාභරන යානවාහන ඒ වගේ තම තමන්ට පුළුවන් දේවල්. තම තමන්ට පුළුවන් දත් පිඩක් හරි පරිත්‍යාග කරන්න නම් ඒ බත් පිට පරිත්‍යා කරනවා. වස්ත්‍රයන්නම් පරිත්‍යා කරන්න පුළුවන් වස්ත්‍රයක් පරිත්‍යා කරනවා. ඒවගේ පින්නතුනි හැමදයම්ම කැඩිලබිදිල වැඩචලයායන ලෝකයේ ඒවා කැඩිලබිදිල විනාශ වෙන්න කලියෙන් මේ දහම් සංඥාතියනයමකද කරන්නේ. ඒවා දානම වසයෙන් හරි පරිත්‍යාග වශයෙන් හරි ලෝක සත්්‍යයන්ට ප්‍රධානය කරලා. බුදු පසේබුදු මහරතන්නාසරට මහා සංගරත්නයට, ්‍රධානය කරලා මහාපුුණන්නේ මහිමයක් පින්න තුනී උපදවා ගන්නවා. එතකොටට ලෝකස් ස්වභාවගේ අනවබෝධය තියනයි බලන්න පරිත්‍යාගයට නිරායාසෙම නැබුරු වෙනවා. ඊළඟට බලන්න පින්න තුනී මේ ලෝකස් ස්වභාව අවබෝධ කරගත් අය. මේ ජීවිතය කැඩිල්ල බිඳලා පලද්වෙල යනව කියලා අවබෝධ කරගත් අය හොඳටම දන්නව පින්න තුනී බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අනුකූලව නැවත උපතක් තියෙන බව මේ ජීවිතය කැඩිලැබිඳල පළුද්දල යනව තමයි හැබැයි නැවත සංසාරී උපදින්නට හේතුවෙන කලේෂධර්ම තියෙන නිසා නැවත උප්පත්තියක් ලබන්ඩ පුළුවන් කියලා මෙයා විශ්වාස කරන්න නිසාමකද කරන්නේ ඒ උපත නරක තැන උපත්තියක් වෙඩ දෙන්න නෑ මෙ අමුකද කරන්නේ ප්‍රාණගාතයෙන් වෙන කෙන කද මෙයා දන්නවා ප්‍රාණගාතයේ යෙදුනුත් නර්ක දැන කුප්පත්තිය ප්‍රාණගාතයෙන් ඉවත් වනුත් යහපත්තන කුප්පත්තිය අනික මෙහෙම දෙේකුත්තිය නු පින්නතුනිය දැම් බලන්න දැම් මේ ලෝකයේ මේ පිනිතුන් දැකනති විධ මාධ්‍ය ඔස්සේ සමාජාලා ඔස්සේ පිනුතුන් දැක ලැති පුවත් පත් ඔස්සේ සමහරයට කේන්ති ගියාට පස්සේ ධරමය තුළු නැති ඇතමෑ මෙහෙම කරන්නේ කේන්ති ගියාට පස්සේ අම්මද කියලා දාල නෑ අම්ම ගාතනය කරන්න සමහරයට කේන්ති ගියාට පස්සේ තාත ගහතනය කරන්නවා. එහෙම සත්‍යයක් ලොක තියෙනවන සමහරයට කේන්ති ගියාම උපක්‍රම කරලලා හරි සාම්‍යා භාරාවද අතනය කන්නවා. එතකොට පින්නතුනි ඒ අයට කේන්ති ගියාට පස්සේ ඒ ඒ අදාළ අය ගැන කේන්ති ඇතුනාාම මෙයාව මරණ්ඩෝනෑ මරණ්ඩෝන මරණඩෝනෑ කළ චේතනා පාල වෙනවනි තැන් ධර්මේතු ඉන්නගෙනෙකොට මකද පහල වෙන දහස මම් රණ්ඩෝන්නේ මෙයා කොහොමත් මැරෙනවනි අන්න බලාන පින්නතුනි. ජීවිතයේ අනේත භාවය වටහා ගත්ත නැති අයට යමෙක් අසාධහරණයක් කරාම අරය එයා මරන්න පෙළබෙනවා. ජීවිතය අවබෝධ කරගත්ත කෙනෙකුට යමෙක් අසාධාරණයක් කරාම මෙයාට හිතෙන්නුම් කක්ද මම්ම ර්ඩෝන මෙයා ඉතින් මෙයා කොහොම දවසක මැරෙනවානි නස්සන දම්ම නස් ඇති බලන්න පින්නදරන ධර්ම සංඥා ආාවට පස්සෙ කුච්ච රහිත වෙනස්සෙන ඒගේ පින්නතුන අනුසතු දේවල් ගන්න යන්න එත්නෑ. ඇයි අනුසුත් දේවල් අරගන්න යන්න ඇත්තේ. අමාරුවෙන් සැලසූම් කරලා වංචා කරලා කප්ිටිකාම් කරලා ලබා ගන්නෝකිවමි යමක් ද ලබාගන්නදේ පින්නතුන වැඩැසිල යනවනේ. ඉති මෙයා කල්පනා කරනවා අන් වැඩසිලේ යන දෙයක් හොරකාම් කරලා පාටයනට වඩා හොඳයි තියෙන දන්දීල සුග තියට යනවා. හන්න සිල්වත්තෙන හැට පින්නතුනේ දම් සං්ඥා තියෙනය. ඊලඟට මේ වර්දව හැසිරීම කාමේ වර්දව හැසිරෙන් ඇයි පින්නතුනිි ොන අම්ම හරි විඳීමක් අත්දකින්ඩන මොන අම්හරි විඳීමක් අදදකිට දැම කාමි්‍යාචාරය හසිරේදි. ඉතින් ධර්ම සංඥාතියනය කල්පනා කරනවා මේ කාම මිත්‍යචාරය තුළ යම් විඳීමක් තියෙනව නම් ඒ විඳීමත් නස්සන දම්මන් නස්සතිය කියන්නේ ඒ විඳීමත් අනිත්‍ය ස්වභායට පත්වෙනවා තාව කාලිකයි. වගේ අනිත්්‍ය ස්වභාවිට පත්වන විඳීමක් අදදකළ අපායට යනර වඩා හොඳයි ඒවගේ තාවකාලික විඳීමට මුලාවෙන්නතුව කා මිත්‍යාචාරයෙන් වැලකෙන සුග තියට යනවා. ඒවගේම පින්නතුන මෙම කල්පනා කර කර මුසා බසින්නිවත්වෙනවා රහමර මත් පැන් භාවිතාාවවෙනි වත්වෙනවා මොහොතක දිවපිනවන රහමෙර මත් පැන් හේතු කරගෙන පාපයන් සිදු කරන සමහර අපායට යනවන ඉති මෙයා කල්පනා කරනවා රහමර මත් පැන් තුළ උපදින යම් විදීමක් තියෙනවද ඒක තාවකාලිකයි ඒ තාවකාලික විදීමක් වෙනුවෙන් මේ පාපේදිලා ඉතාම දුක්කිින තලයන්ට යනවට උඩාහොද මේ පාපයෙන් නිවත්වෙල මේ වරදිින් ඉවත් වන සුග තිරෙන පාර කනාගන්නවා බලන දහම් සංඥාව තියෙන හිත් කියන්නේ සාමාන්‍ය හිතකටටා හත් පසින්ම වෙනස් පින්නතුන අහසපොළොය වගේ අපේ පෙන්න්නතුන කල්පනා කළ බලන්ඩෝන අන්නේ දහම තුළින් වෙනස් වනු ගතිය ඔය හිතේ තියෙනවද කියලා ඊළඟට තව ගොඩාක් වෙනස්කම් වෙනෝ පින්නතුි ඊළඟට බලන්න ධර්මය තුළ හිත පුරුදුපහුණු කරන මේ ලෝකස් ස්වභාව අවබෝධ කරගන්න අයගේ තියන තවල් ලක්ෂණයක් තමයි යාගේ ජීතය පින්නතුනිි අවිරෝධි හිතාවය මේක ගොඩක් වටින කාරණාවක්. ධර්මය තුළින් හිත් හදාගන්න හිත් හදාගනිපපු වගේ තින මූලික ලක්ෂණයත් තමයි කිසිම දේකට හිත දැඩිකරගෙන විරුද්ධ වෙන්න. දැම් බලන්න සමහර දැන් ඔය ගෘහස්ත ජීවිත ගත්ත කරන අපේ සමහර පින්නතුන්ගේ පවුල් සංස්ථාගත්තම සමහර නිවෙස්සලොන්න අම්ම මොනවහරි අදහසක් ඉදිරිපත් කරාම එක හෙලාම විරෘද්ධ වෙනවා ඒ කාරියන්න ඒ කාරියන්න. සමහරණි වෙස්සල පියතුමා යමත් ඉදිරිපත් කනොත් අපි මෙහෙම කරමු කියලා නම්ම කියනවා ඒක හරිියන්න ඒ කාරියන්න. සමහරවස්ථා තියනවා දරුව සමහර දේවල් ඉදිරිපත් කරද්දී. අම්මලතාත්තල දැඩිවේම ප්‍රතික්ෂේප කරනවා. සමරවස්ථාව අම්මල තාත්තලලා යම් යම් කාරණ ඉදිරිපත් කරද්දිත් දරූ දැඩිසේ ඒවා ප්‍රතික්ෂේප කරනවා යම් කිසි කෙනෙක් යම් කිසි අදහසක් ඉදිරිපත් කරාම යම්කි සිල්ලීමක් ඉල්ලුවම යමෙක් ඒක එක හෙලාම ප්‍රතික්ෂප කරොත් මොකද වෙන්න පිඳතුනි අ ඉල්ලීම කරපු කෙනට හරි වේදනාවක් ඇතියෙනවා සමට තරා යන්නත් පුළුවන් දැ මේ අපේ පිුතු අන්දගලත් ඇති තමන් තමන්ගේ ජීවිතයේ සමහර අවස්ථාවල සමහර අයට අම්මට හරි තාත්තට හරි ස්වාමයාට භාරයාාවට හරි දූදරුවන්ට හරි ආයතර ප්‍රධානීන්ට හරි එහෙම කාටහරි වෙන්න පුළුවන් යම් යම් අවස්ථාවල අදහස් ප්‍රකාශ කරපු අවස්ථ ඇති අපි මෙහෙම කරමු කියලා එහෙමට ඉල්ලීම් කරපු අවස්ථා ඇති ඒවගේ අවස්ථාවලර බාහිර පාර්ශවය එක හෙලාම ප්‍රතික්ෂප කොළොන්නිකන් ගහක් කපල දැන්ම වගේ හිතර මොකද වෙන්න හිතට හරීම මමාරේ. ඇයි මේ මිනිස්සුමන් කියන දේ අහන්න ඇත්ත කළ හරි වේදනවක් ඇතිෙනවා ඒ පුහ දුන්නගේ ලක්ෂණය පින්නතු. ඒකට කියන්නේ අදහස් වලට ඉල්ලීම්වලට විරුද්ධවීම කියලා. දැම්මේ දහම් සංඥා හිතේ පුරුදු පූුණු කරනගේ ඕක වැඩ කරන්න. ඒකටැන අවිරෝධි හිතාවේ ගැන කිසියම්ම කෙනෙක්ගේ අදහසකට ඉල්ලීමකට යෝජනාවකට එකහෙලා විරුද්ධ වෙන්න. එයාල පින්නතුනි ඒගේ ඉල්ලීම්වට විද් විරුද්ධ වෙන හරීම සෞම්යව අපි තුම්හෙම න්නේ යම් කිසිෙන එක්ොන්න යම් කිසි අදහසක් ඉදිරිපත් කරනවා. අම්ම අපි මෙහෙම කරමු තාත්්‍ය අපි මෙහෙම කරමු සමහට අම්මරතාතර දැලන්න පුළුවන් මේක වැඩක්මලැක්තියක් කියලා. එත්තේ අම්ම හරි තාත්හරි ධර්මය තුළ ඉන්න නං ඒ අම්ම තා්‍යයන පතේ පොඩ්ඩක් අප යෝගෙන කල්පනා කරල බලමු ඔය අදහ සොහොඳයි තමයි පපුත්තේ නමුත් මෙම මෙම ප්‍රශ්න වගේකුත් තියෙනවනේ දෙ කිය අර ධර්මය තුළ ඉන්න අය පින්නතුනී හැමතිස්සෙම. එක හොඳවට තේරුම් ග්ඩෝන නැති ප්‍රශ්න ඇතිවෙන්න දෙන්නෙත් නෑ තියෙන ප්‍රශ්න වැඩිදියුණු වෙන්න දෙන්නෙත් නෑ එක ප්‍රශ්නයක් නිසා ප්‍රශ්න වැලක් ගොඩ ගැහෙන දෙන්නෙත් නෑ. දැම් බලන්න බුදුරජාණන් වහන්සේ කියනම අවබෝධිය පරතරටමගේ උත්තමයන් වහන්සේන. බුදුරජාණන් වහන්සේ කියන මේ උත්තමයන් වහන්සේ නිසා පින්නතුන දෙව්‍යලෝකවල දෙවිවරු සමගියුණ. මනුස්සලෝකවල මනුස්්‍යයු සමගියුණ සත්තු ඔවුනවුන් කරේ ප්‍රියවුුණ. එ බුදුරජාණන් වහන්සේ කියන මේ ලෝකස් ස්වභාවය මනාව අවබෝධ කරගත් උතුමන් වහන්සේ නිසා පින්නතුනේ මේ ලෝකයේ සමගිය වැඩුණා දයාව වැඩුණ සුහදත්තය වැඩුුණ ප්‍රියතාවය වැඩි වුණ ඔවනවුන් කකිරේ එතුකොට ඇයි හෙමුණේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ අවිරෝධීතාෙන ප්‍රබල ගුණිය නිසා. බුදුරජාණන් වහන්සේගේ තින් අවිරෝධීතාගෙන ප්‍රබල ගුණය වැරදි දෙයක් වුුණත් බුදුරජාණන් වහන්සේ හරිම සෞම්්‍යව තමයි පින්නතුනී ප්‍රතික්ෂේප කරන්නේ අනෙක් කෙනට නොරි දැන විදියට. ඒ නිසා හොඳයට හිතට ගන්න පින්නතුනීමේ දහම් දේශනා තුළ කතා කන මේ කාරණාව තමන්ගේ ශවාමියයාහරි භාර්යාාවහරි දූපුතා හරි අම්මතාත් හරි යාළුවෙක් හරි. හම් කිසි අදහසක් ඉදිරිපත් කරාම. ඉල්ලීමක් ඉදිරිපත් කලාම එක කොච්චර නරකැ කළ දැනුනත්. කොච්චර වැරදි කියළ දැනත් පින්නතුනි ඒ පැත්ත රිදන විදිට ඒ පැත්තට කේයින්තියන විදිට ඒ පැතර පලිගන්න හිතන විදිට ඒ ප්‍රතික්ෂේප් කරන්න එපා ඕකට කියන නිපක බව කියල පින්න තුිත් කියනවා ඒගන්නේ තැනට සුදුසු නුවන තියෙන්ට ඕනෑ. තැනට සුදුසු නුවන තියෙන් ඕන. කාගවත් හිත් නොරිදන විදිෙනම කො යම් හිතක් රිදවූත් ඒ හිතේ අපි ගන වෛරක්කු විදින්න පුළුවන්. ඒ අපට ගොඩාක් අවැට පිනිස හිතයෙන්න්න පුළුව පිගැනෙමෛරයක් ඇතිවුණේ ප්‍රබණ චරිතයකට නම් අපිෝ නැති කරන්නන පෙළබෙන්ඩ පුළුවන් එයා දහමුතුළ හික්මෙන්න්න ැතික නෙක්නා ඒ නිසා මේ ධර්මය තුළ හික්මිෙනය පින්නතුන අවිරෝධීහි තාවයකනු ගුණය පුරුදු පහුණු කොන්නව කිය කියන්නේ එයා යම් කිසි දෙයක් ප්‍රතික්ෂයප කරදදි ගොඩා කල්පන කාරීව කාටවත් නොරිිතන විදිටය ගැන්නේ ඒ වරදදට එකඟ වෙනවා කියෙක නෙවේ ඒ වරද ප්‍රතික්ෂයප කන්නවා හරිම සෞම් මෙෝ පින්නතුන ප්‍රශ්නැ නොන දියට ඊළඟට පන්නතුනි බලන්න මේ ධර්මය පුරුදු පොහුණු කරනයගේ ඊළඟ ලක්ෂණය තමයි පින්නතුන රිජු බව කියන එක රිජු බව කියල කියන්නේ මෙතනදී අවංක බව කියන එක අවංක බව සත්‍යවාදී බව දැංගි මොලින්ම සහිපත් කළා මේ ධර්මය තුළ පිහිටල කටයුතු කරන මේ ලෝකේ නැසන ස්වභාවයන් ගැන අවබෝධය ඇති කර ගත්ත ඒ පිළිබඳ මනසිකාර පවත්තන ඒ ශ්‍රාවකයෝ පින්නතුනී ප්‍රාණගාතයෙන් වැලකිලා සොරකමින් වැලකිලා කාවිිත්‍යාචාරයෙන් වැලකිලා බුසා බසින් වැලකිලා රහමිරපානයෙන් වැලකිල ජීවත්තනකි ල අපි කතා කළේ අන්න එත්තකොට එයා තුළ වැඩෙනව පින්නතුනි අවංක බව. සත්‍යවාදී බව. මේ ලෝක ගොඩාක්කායට පින්නතුනී අවංක බව රැකගන්ඩ බැරිඇයි. ඇයි මේ මේ සත්‍යවාදී වෙන්ඩ බැරි ඇයි බොරු කියන්නේ. එයාලගතින් වැරදි වෙන නිසා පින්නතුනි. හොදට හිතල බලන්න මිනිසුන් අතින් වැරදි වෙන හින්ද තමයි අවංක වෙන්න බැරි අපිතුම ගෙදරකින්න සාමයාගෙන් හරි භාරයාගේ අතින් හරි කාම මිත්‍යච්චාරයක් වෙනවා ඔන්න වරදක් ඒ වරද කරන නිසා නේද සාමියයාටහටි භාරයාාව හරි බොරු කර්ඩ වෙලා තියෙන්නේ අන්න බලන්න පින්නතන වැරදි කරනකොට බොරු කරන්න වෙනවා දෑ අපිතුම් මෙහෙම ඔන්න අපේ දලපුතාලට අපි කියවා පදමෝපිය කියවා ජංග මුදුරකතරය නිතරම පාවිච්චි කරන්න පා දුවේ පුතේ හනියක්වාලට කියලා. දැම්ම මේදේ අහන්නතුූ යම් කිසි දුවෙක්කරි පුතෙක්කරි නිරන්තරයෙන්ම කාමරයට වෙලා ජංගමුදුරකතනයමයි පාවිච්චි කරන්ද. ඉතින් අම්මහරි තාත්හරරි මේ දහරි පුතතාහරි කාබරෙන්ග එලියට පස්ස හනු පුතේවා පාඩන් කලා දැත්තම කළේ පාඩන් කරබක් නෙේ. ෆෝන් එකම තමයි භාවිතාකර කර හිටිය. න්න ඒ දුව ඒ පුතා ඒ වරද කරපු නිසා. ඒ දුවට පුතාට බොරුවක් කියන්ට වෙනවා ඔවුවා මන් පාඩන්කර කර හිටි කියලා. එතකොට බලන්න පින්නතුර මේලෝකයේ අපිට අවංකව ඉන්ට බැරි සත්‍යවාදිව ජීවත්වෙන බැරිවිලාතියනෙන වැරදිතියර නිසා. එතකොට ධරමේතුළ ජීවත්්‍යනය පින්නතුනී මේ වරදේ ආදීනව හොඳට තේරුම් වරගෙන. අවංක භාවයට හේතුවෙන නිවැරදි ජීවිතයක් ගත කරනවා. කරණය මෙත්ත සූත්‍රයේ තියෙන්නේ පින්නතුනි නුවන තියෙන කිසිම කෙනෙක්ගෙන් චෝදනාවක් නොලැබෙන ජීවිතයක් ඇති කරගන්න කියලා. නුවන තියෙන කිසිම කෙනෙක්ගෙන් චෝදනාවක් නොලැබෙන ජීවිතයක් හදා ගන්න කියනවා. ඇතකට අප හොඳට අවංක වෙන්නඩ පුළුවන් සත්‍යවාදී ෙන්ඩ පුළුවන් හොඳට තේරුම් ග්ඩෝන අවංක වෙන්න බැරි ලෝක සත්‍යයාට සත්‍යවාදී වඩ බැරිවිලා තියෙන්නේ වැරදි තියෙන නිසා. ඒ වැරදි යන්න බැරිකමට එලි කරන්න බැරිකමට එලිකළොත් බොහෝ නිින්දදා පහස ැබෙන නිසා. ඒ වැරදි වැරදි නිසා අවංක බව සත්‍යවාදී බව බිදගෙන බොරු කියනවා. ඉතින් ඒවා බොහෝ දුක්කිත භවයන්නේ උපත්තිට පවා හේතුයන අකුසල කර්ම පත බවට පත්වෙනවා.ඒ නිසා ධරමය තුළින්නයි එහෙමනෑ එයාලගෙමේ ධර්ම සං්ඥා නිසා මේ ලෝක ස්වභාවය වටහගත්ත නිසා පින්නතුනි එයාලගඇතින්, වැරදි වෙන ස්වභාවයක් නැති නිසා හොඳට අවංක භාවය රැකන් වට බුද්ධ දේශනාාවය තියෙන්නේ. හොඳට සත්‍යවාදී අවංකව ජීවත්තන කෙනාට ඕනම පිරිසක් මැදට විශාරධව යන්න පුළුවන් කියන්නේ. කාම මිත්‍යාචාරය හෙදනු සාමියයෙකුට විශාරදව පින්නතුනී භාරයා විසරහට යන්න බෑ. කාම මවිත්‍යාචාරය දුරු භාරියාවකට විශාරදවන ඇතුලාන්ත පවෞරෂයක. හිත කෙලල් තියාගෙන ශාමියල්ලඟට යන්නබෑ. වැරදි කරන දුවකුට පුතකුට ඇතුලාන්ත පෞරුෂයකින් විශාරද වම්ම තාත්ත මැතරයන්නම. එතකොට පින්නතුනි ධර්ම සංඥා පෘදු පුහුණ කිරීම තුළ මේ ලෝකස් ස්ොභාවේ වටහා ගැනීමම් තුළ මොද වෙන්නේ. වැරදි සිදුව වෙන ස්වභාවේ ජීවිතයෙන් බැහැරවෙනවා නිරායාසය මෙයා සත්‍යවාදී අවංක කෙනෙ බාට පත්වෙන. එයායට බොරු කියන වැරැදි ැති වෙනවා. එයාට ඕනම කෙනෙක් ඕනම් පිරිසක් මැදට විශාර්ධවයන්ට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දෙවියන් මැදට බ්‍රක්්මයන් මැදට සිංහෙක් වගේ වැඩිය කොහොමද අවංක බවනිසා සත්‍යවාදී බවනිසා අරහංගුණේ නිසා රහසින්වත් වරදක් වෙන ස්වභාවයක් නෑ. ඉතින් බ්‍රක්්මයන් අතරත් මහා බ්‍රක්්මයක් වගේ බැබලෙනවා. දෙවියන් අතරත් මහා උත්තමයෙක් වගේ පින්නතුන බැබ්ලෙනවා මනු්‍යයන්තුරත්හෙම ඇයි වැරදිවෙන ස්වභාවයක් වත් නෑ. ඇති උත්තමයන් වහන්ස සරණගිය වශයෙන් අපි පොඩ්ඩ පොඩ්ඩ පුරදු කර්ඩෝ නෑ. මේ ධර්මය පුරදු කරන්්ඩෝ නෑ ඇතිට වර්දිෙන් ටිකෙන්ටිකපි අත්මි දෙනවා. ඊලඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය යම්කි කෙනෙක් ටිකෙන්තික ටිකෙන්තිික පුරුදුපුහුණු කරන්දි. එයාගේ ජීවිතේ වැඩ අනිත් වටිනාම ගුණේ තමයි. ඉවසීම කෙන ගුණේය. කන්තී පරමන් තපෝති තික්හ කියැන පින්නතුන. ඉවසීම ගුණ. ඉවසීම ගැන උතුම්ම පසක් කියනවා. එතකොටට මොනෝදපටිම සන්න තියන්නේ සීතිව සන්ඩ වෙනවා. ඌෂ්නීවසන්ඩ වෙනවා. මැසි මදුරුපීඩ ඉවසන්ඩ වෙනවා. නපුරු කොට කියනව වටි නිවසන්ඩ වෙනවා. අසා ධහරණ ක්‍රියාකාරකම් ඉවසන්ඩ වෙනවා. ලෙඩ දුක්කිව සන්ඩ වෙනවා. මාරාන්තික කායික වේදන ඉවසන්ඩ වෙනවා ඒ වගේ අපිට ඉවසන්ඩ දවසංගතත් බොෝදේවල් හබියනෝ පින්නතුරි එතකොට අන්නේ ඉවසය යුතු තැන්වල ඉවසන්නට පින්නතුනේ අර ධර්මය තුළ හික්මෙනයට විශේෂ හැකියාවක් ඇතිවෙනවා. ධර්මය තුළ හික්මෙන් හික්මෙන් ශ්‍රාවකයන්ට දැරෙනවා ගියවුරුද්දර වඩා මේ අරුද්දේ මගේ ඉවසීම ගොඩක් ඉහනයි ගේිය මාසර වඩා මේ මාසේ මගේ ඉවසීම ගොඩක් ඉහයි ගේ සතිීර වඩා මේ සතිය මගේ ඉවසීම ගොඩක් කියලයි. අපි පින්නතුළු කල්පනා කළබ ලන්්ඩෝනෑ. තමන්ගේ ඉවසීම මේ වෙනකොට අතීතියට සාපේක්ෂව වැඩිද අඩති කළ වැඩිනම් ගොඩා සතුට වඩෝනෑ අප පින්නතුන් තුළ ධර්ම සංඥා තියෙනවා. ඒකයි ඒ ඉවසීම අතීතයට වඩා වැඩිවෙල තියෙනති අපිත්ත එක් කතා කන ගොඩාත් පින්නතුන් නිරන්තරින් කියෙන කාරණවත් තමයි අනේ ශාමීන් වහන්ස. අපිත් එකම කියපු ඇත්තකතා කියන්නේ අනේ ස්වාමීන් වහන්ස අම්ම නිසා මට ඉස්සට තරහ යනවා දැන් එහෙමන මං ඉවසනවා. තාත්ත නිසා මට ස්සට තරහ යනවා දැම්මන් ඉවසනවා. ස්වාමයා භාරයා නිසා මට ඉස්සර මෙහෙමයි තරහ යන්න ඒ දැම්මං ඉවසනවා. දැම්ම මුකූත් කියන්නේ යන්න ඒයාල කියන දේවල්වට. දරුව නිසා වෙලාකට මට ඉවසගන්න බැරුවතීතයේ විවීධ දේවල් කියල තියන කරලා තියෙනවා දැං එෙමන අපට හම්බුවෙන ධර්රමය පුරුදු පුහුණු කන්න බොහෝමයක් අය අදදකින දෙයක්තමයි පිනතුනි. අතීතයට සාපේක්ෂව නිරායාසයෙන් ඉවසන ගුණේ වැඩිලා. ඉති මෙන්න මේ විදිරි පින්නතුනි යම් කිසි ගෙනෙක් මේ ලෝකස් ස්ුභාවය. වටහගන්න වටහගන්න, එයාගේ සිතතිවිලි පරම්පරාව, අතීතයට සාපේක්ෂව අහස පොළොෑවගේ වෙනස් වෙනවා. ඒ විත්‍රක්නෙවේ ධර්මය පුරුදු පුහුණු කන්න කෙනෙක්ගේ සිතුවිලි පරම්පරාව, ධර්මය පුරුදු නොකරණ කෙනෙක්ගේ සිතිලි පරම්පරාවට සංසන්ධනය කළොත් අහසෑ පුළොෑමගේ. ඒ නිසා පින්නතුනි අපි නිරන්තරෙන්ම අපි නිරන්තරේ මද දවසේ පුඩ්ඩක් ටකක් ගැඹු කාරණාවක් අපි ගත්තේ නමුත් අපි උත්සහ කළ පුළුවන්තන සරලව දේශනා කරන්නමකක්ද නස්සන දම්මන් නස් ඇති නැසිල යන ස්වභාවේ දේවල් නැසිල යනවමයි කියලි අදහණඩෝන මෙතනදි කතා කරන්නේ අනිත්‍යතාවේ පිළිබඳව. අප හිතන අප පින්නතුන්ට මේ දහම් කාරණාවත් තුළින් තමන්ගේ ජීවිතය යහපත් කරගන්නට තව තවත් තමන්ග ජීවිතයේ ධරමයෙන්ම සැනසීම කරා අර්ගෙනයන්නට මේ උතුම් වෙසක් පුර පසලොස්සක මහ පොහේ දවසේ උපකාරයක් වුණා කියලා ඉති හැම දෙනාට මේ උතුම් දහම් දේශනාව තවතවත් ධර්ම මාර්ගයේ මිද්‍රියයටගෙහිල්ලා උතුම්ම සැනසීම වන නිවන්සුවය බුක්ති විනින්නටම ඒතුවෙන උතුම් දහම් දේශනාවක්ම වේවා කියලි ප්‍රාර්ථනා කරනවා. පින් උතුනි අද දවසේ මේ උතුම් දහම් දේශනාව සඳහා දායකත්තේ දරමින් කටයුතු කරන්නේ ඒ ශ්‍රායිලයේ සේවේ නියුතු කුමාරි බිමාලී මාලනිී රේනුකා සුරංගී යන කල්්‍යාන ිතතුරයන් විසින්. ඒ පිනුතු සිහපත් කරනවා පින් බට දායකත්තේ ගැන කටයුත්තු කළ පින්වතුන්ගේ පවුල්වල සියලුම දෙනාටත්. නිදුක් නීරෝගී සුවේ සහ දීර්ගාය සම්පත් ලැබෙන්න්නටම මේ උදාර ධර්මදානමය පින්කම හේතුවේවා කියලා. එමෙන්ම කුමාරී බිමාලී මාලනී රේනුකා සුරංගී යන කල්්‍යාන මිතුරියන් පිරිසු ඇතුළු. එම පින්නත් පවුල්ලල සියලුම දෙනාට චතුරාල චත්ත්‍රය ධර්මය අවබෝධ වී. උතුම්මු නිර්වාණ සුවේ ශක්ෂාත් කරගැනීමට මේ ධර්මදානමය කුසලේ හේතුවේවා කියල ප්‍රාර්ථනා කන්නවා. පින්නත් අයනමම් මිය පරලොව සැපත් සියලොම් ඥාතිීත මිත්‍රාදීන්ටත් වරග පරම්පරාවලමීගිය සියලුව දෙනාටත් පරලොව සුගතිය පිණිසම මේ පින් මේ කුසල් අනුමෝදම් වෙත්වා කිය ්‍රාර්ථනා කරන. ධර්ම දේශනාව සිදුකරන්න එදම අපටත් ගර්තර මහා සංගරත්නයටත් මේ උතුම් දහම් දේශනාමය පින්කම ආශුරවාදයක් වවා කියල ්‍රාර්ථනා කරන. වස්සාන දර්ම දේශනා YouTube නාලිකාේ කාර් මණ්ඩලේ හැම දෙනාටමක් එවගේම ගයාන් දුෂ්්‍යන්ත මහත්මයාටත් මේ උදාරපුන්න ශක්තිය, කායිකමානසික නිදුක් නීරෝගී සුවය පිනිසම වේවා කියලා තාර්ථනා කරනවා. ධර්ම ස්ශ්‍රවණය කරන ලක්වාස සියල දෙනාටත් විදෙස් ගතව සිට වස්සාන ධර්මදේශනා YouTubeු නාලිකාවොස් ධර්මශ්‍රවණනය කරන සියලොම ශ්‍රශ්ලාංකිකයන්ටත් පාර්ථනයබෝධයකින් සුකා පටිපදාවෙන් චතුරාර්ෂත ධර්මවබෝධය පිණිසම මේ පින් මේ කුසල් හේතුවා සනාවේවා කියලා, සාර්තනා කරන්නේ ඉස්රාලයේ ශේවේ නියුතු කුමාරී බිමාලී මාලනී රේනුකා සුරංගී ගන කල්්‍යාන මිත්‍රියයක් විසින්. ඒ පින්නත් හැම දෙ නාටමත් මේ ලෝකේ සද්ධර්ම ශ්‍රවණය කළ අපේ පින්නත් හැම දෙ නාටමත් සියලු සත්‍යයන්ටත් බුද්ධීරත් නත්‍රේ අනන්ත සූ විසු ගුණානු භාවබෙලෙන් සෙතත් ශාන්තියක් ජැනසීමක්. නිවීමක්ම වෙත්වා මේ හැම කුසලයක්ම නිවන් දකින්නට හේතිවෙන ආරමි කුසල්මවෙත්තා කියලපි ප්‍රාර්ථනා සිදු කරන්නවා. ආකා සට්හාචබුම්මට්හා දේවානාගා මහිද්ධිකා පුඤ්ඥන් තංගු මෝදිත්වා චිරන්රක් කන්තුසාාසනං ආකා සට්හාචබුම්මට්හා දේවානාගා මහිද්ධිකා පුඤ්ඥන් තංගනු මෝදිිත්වා චිරන්රක් කන්තු දේශනං, ආක සට්හාචබුම්මට්ටා දේවානාගා මහිද්ධිකාපු්ඥන්තංගනුමෝදිත්වා චිරන්රක්කන්තු මම්පරන්තිී. වෙසක් පුර පසුළොස්සක පොහෝදිනේ නිිමිත්තෙන් වස්සාන ධර්මදේශනාජෝයප් නාලිකා වෝසේ සිදු කළ මෙම සුමුද්‍ර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දෛකත්තේගෙන කටයතු කළේ ඉස්රයිලයේ සේවේනයොතු, කුමාරී, බිමාලී, මාලනී, රේනුකා, සුරංගීයන කල්්‍යාන මිතුරියන්ගේ පින්බර දායිකත්වයෙන් යුතුවයි. එම පින්නොත් පිරිස සිදුකලාවූ මෙම ධර්මදානොමේ කුසලේ අනුභාව බලයෙන් කුමාරි, බිමාලී, මාලනි, ரேனுුකා, සුරංගීයන එම කල්්‍යාන මිතුරියන් කැලගේ පෞුල්ුවලට සම්බන්ධ සියලුම ඥාතිීතමිත්‍රාදීන්ට චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වී උතුම් වූ නිර්ාණසුවය සාක්ෂාත් කරගැනීම පිණිසම මෙම ධර්මදානමේ කුසලය හේතු වාස්සනාවේවා. දහම්ලසු ඔබ සමටත් සම්මා සම්බුදු සරණයි. විතෙස්කතවසිටින ඔබටත් ඔබේ ජංවදිනය වෙඩුවෙන්, ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වැඩුවෙන් පුුණ ්‍ය අනුමෝදනා කිරීමටත්. සුජීවත්තු සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාාන ධර්මදේශනා YouTubeු නාලිකා වෝ සේ දායිකත්තු ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්දුුවඇයි හතයි එකයි අටයි, පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාගේේට බින්තුඇයි හතයි එකයි අටයි, පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනාකේට දහම්මැසූභ සැමට තිෙරුබන් සරණයි බිින්දුුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හටයි දහතුන බිින්ුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හටයි දහතුන. වස්සාන ධර්ුණ දේශනා දිනපතා නවත්තුමු ධර්මදේශන ශ්‍රමණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ ජටයුබ් නෑලිකාව දැන්ම සබස්ක්‍රයි් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා.